is Ada Verena Prime Time. අයිබෝන් සියලු සමීක්ෂණ වාර්තාන් වල ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දිනන රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම වසන්ති නානායක්කාර මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ඕමන්තේදී දුම්රියට සිව් දෙනෙක් විලිවේ. ඉස්වැනි මහවැලි ක්‍රීඩාවලියේ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් විශ්වාසය තැබිය යුත්තේ මූලික වශයෙන්ම කෘෂිකර්මාන්තය තුලයි. ජනපති පුටුවද අගමැති පුටුවද මහින්දගෙන් ඉන්දියාවේදී ඉඟියක්. බස්නාහිර සැපපුටු කතාවට පසු තවත් හෙලිදරව්වා. එක ආයතනයක් මිලියන 72කට මේක ඉල්ලලා තියෙනවා. හැබැයි දුන්නේ මිලියන 109කට. කෝටි එක මාර්ග දොරක් ඉදිරි රත්තරන් වලින් හදන්න වෙන්නේ. මේ හදලා තියෙන දොරවල් හදලා තියෙන්නේ දීවලි. සිවාජි ලිංගම්ට ඉන්දියාවේ දොර වැසෙයි. උතුරු දුම්රිය මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී අද උදෑසන මෝටර රථයක් දුම්රියක ගැටී සිදු වූ අනතුරකින් කාන්තාවන් සිව් දෙනෙකු මිය ගියා. තුවාල ලැබූ තවත් තිදෙනෙකු වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා. The big story. වවුනියාව ඕමන්තේ පන්ද්‍රින් කේන්ද්‍ර කුලම් දුම්රිය හරස් මාර්ගයේදී මෝටර රථයක් දුම්රියක ගැටී මෙම අනතුර සිදු වුණේ අද පෙරවරු 10:30ට පමණ. එවන විට ශීඝ්‍රගාමී දුම්රිය යාපනයේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබුණා. අනතුරට ලක් වූ මෝටර් රථය තුළ පුද්ගලයන් 8 දෙනෙකු සිට ඇති අතර එහි සිටි කාන්තාවන් සිව් දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. රථයේ රියදුරු ලෙස කටයුතු කළ 53 හැවිරිදි මුත්තයා ගණපති, 34 හැවිරිදි ජේමිස් කමලනාදන් සහ 6 හැවිරිදි කමලනාදන් ජෙසිකා නැමැති දැරියක්ද අනතුරින් තුවාල ලබා රෝහල්ගත කෙරුණා. පොලිසිය පැවසුවේ අනතුර සිදුවීමට මොහොතකට පෙර රථයේ සිටි වයස අවුරුදු 7ක් වූ කාණදීපන් දර්ශිකන් නැමැති පිරිමි දරුවා ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇති බවයි. දිනකට ශීඝ්‍රගාමී දුම්රිය 9ක් මෙම ඕමන්ත පන්ත්‍රින් කේන්ද්‍ර කුලම් ප්‍රදේශය පසු කරනවා. මෙම ස්ථානය හරහා දෛනිකව රථවාහන රැසක් ගමන් කළද මෙහි දුම්රිය ගේට්ටුවක් හෝ අදවන තෙක් ස්ථාපිත කර නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. පෝච්චියක් එනකොට ගේට්ටු නැහැ. මේ කවුරුවත් කිව්ව නැහැ. 4 දෙනෙක් දැන් මැරිලා. බලනකොට පව්. මෙතන ගේට්ටුවක් නැති මිනිසුන්ට ආරස්සන්න නම් බලන්න රජදම මේක බලවන්න. ගේට්ටුව දාන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ පාරක් තියෙනකොට. නමුත් අද දිනන කල විමසීමකදී දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ මෙම ස්ථානයේ අනුමත දුම්රිය හරස් මාර්ගයක් නොමැති අතර ප්‍රදේශවාසීන් දුම්රිය මාර්ගය හරහා ගල් සහ මැටි තට්ටු අතුරා අනවසර හරස් මාර්ගයක් සකස් කරගෙන තිබෙන බවයි. අද සිදු වූ අනතුරට මුහුණ පා ඇත්තේ යාපනයේ ඩෙල්ෆ් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. 56 හැවිරිදි ඉසෙයි ඥානවති යෝගරත්නම්, 30 හැවිරිදි කමලනාදන් ශිවරංජනා, 32 හැවිරිදි කාණදීපන් යමුනාරංජනා සහ 13 හැවිරිදි කාණදීපන් දිසාලනී නැමැති දැරියද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් විදෙස් රටක සිට පැමිණ ඥාති නිවසකට යන අතරතුර මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ. මෘත ශරීර වවුනියාව දුම්රිය ස්ථානයේ වෙත රැගෙන විත් වවුනියාව මහරෝහලට බාර දී තිබෙනවා. ඕමන්ත පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. රටේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මූලික වශයෙන් කෘෂිකර්මාන්තය පිළිබඳ විශ්වාසය තැබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 30 වන මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට අද පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 30 වන මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ක්‍රීඩා උළෙලේ ජයග්‍රහකීන් හට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. ජවන්හා පිටිය පිරිමිකාන්තා ශූරතාවය වලව දිනා ගනිද්දී මා ප්‍රථමයෙන්ම අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. වලව කලාපයට මේ අවස්ථාව ලබා දීලා අද අපේ දරුවන්ට ඒ දක්ෂතා වලට ඉදිරිපත් වෙන්න වගේම දැක ගන්න අවස්ථාව ලැබීම පිළිබඳවත් ඉතාමත් දර්ශනීය ආකාරයට මේ වගේ ක්‍රීඩා උළෙලක් පවත්වන්න කටයුතු කිරීම පිළිබඳව අද ඉතා දැඩි රශ්මයක් සුළඟක් තියෙනවා වගේම එක පැත්තකින් අපි නියඟයකට මුහුණ දෙනවා. මම එක පැත්තකින් මේ නියඟෙ තිබුණත් සතුටු වෙනවා. මේ දවස්වල වහින්නේ නැති එකට අපේ වීස් යන්න නෙලන කාලේ අපේ ප්‍රාර්ථනය තමයි වැස්ස අපිට හරියට වැහි ආවොත් ලබන සැරේ ඉඳලා අපි සූදානම් වෙන්න අවශ්‍ය වෙනවා. ලංකාවට විතරක් නෙමෙයි පිට රටට අවශ්‍ය සහල් නිෂ්පාදනය කිරීමේ හැකියාවත් අපේ ගොවින් හට ලැබෙනවයි කියන විශ්වාසය අපිට තියෙනවා.
අපි කෘෂිකර්මාන්තයේ තුල පසුගිය අවුරුදු 3 මාසයකට වැඩි කාලයක් තුල පැහැදිලි ප්‍රබෝධයක් ඇති කර තිබෙනවා. කිසිම රජයකින් කෘෂිකර්මාන්තයට නුදුන්න සේවාවන් රාශියක් ඉෂ්ට කර තිබෙනවා. අපි අද මේ රටේ අනාගතය පිළිබඳව කතා කරන විට විශ්වාසය තැබිය යුත්තේ මූලික වශයෙන්ම කෘෂිකර්මාන්තයේ තුලයි. අනාගත සැලසුම් සමග අපිට රටක් විදිහට සතුටු විය හැකි බොහෝ දේ නිර්මාණය වේවි නිෂ්පාදන ක්‍රියාවලිය වගේම කර්මාන්ත ශේෂ්ත්‍රයේ තුල. මේ අතර අදට යෙදී තිබෙන අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සංවිධානය කෙරුණු වෙරළ පවිත්‍රතා දින ජාතික සමරුම් උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දඩල්ල වෙරළ තීරයේදී පැවැත්වුණා. එමෙන්ම ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ප්‍රකාශයට පත් කරන ලද ජාතික වෙරළ පිරිසුදු කිරීමේ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ක්‍රියාවට නැංවීමද මීට සමගාමීව සිදු කෙරුණා. මම දන්නේ සෑම කෙනෙකුගේම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා මේ තිබෙන තත්ත්වයන් තේරුම් අරගෙන ඊට අවශ්‍ය සහයෝගය ලබා දීම. වෙරළ භූමිය පාවිච්චි කරන සෑම කෙනෙක්ම ඒ තමාගේ වගකීම් සහ යුතුකම් ඉෂ්ට කරනවා නම් බොහෝ වෙලාවට මේ අපවිත්‍රතාවයන් නැති වෙන්නේ නැහැ. නව ව්‍යවස්ථාව යටතේ ජනාධිපති දුරයට වඩා අග්‍රාමාත්‍ය දුරය බලවත් බැවින් පාර්ලිමේන්තුව තුල රැඳී සිටමින් අග්‍රාමාත්‍ය දුරය හිමි කර ගැනීම වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා ඉන්දිය සංචාරය අතරතුරදී දකුණු ඉන්දියානු රූපවාහිනී සේවාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් මේ බව සඳහන් කර ඇති අතර එය ඊයේ දිනේදී විකාශය කෙරුණා. What about they spoiling your chance of becoming president for the third time because of the constitutional amendment in Sri Lanka? Even with the amendment, I can contest. This is what I feel if I want, but I will not. But we will put a candidate who can win. And now with the new constitution, I think the prime minister is more powerful than the president. So it's much better to be in the parliament and be the prime minister. So you mean to say that you might be opting to contest for the prime ministership rather than being president of Sri Lanka? Yeah, I might be. It all depends. And regarding the last election, do you suspect India of toppling your government? I don't want to comment about that. But in the earlier elections, you alleged that there was the role of India's raw in toppling your government. Yeah, that, you know, now, of course, everything is over, new chapter. So we don't want to discuss all that. Sir, you encouraged your family members into politics, offered them positions in the government, and it seemed to have backfired now because a letter is circulating saying that you nominated Mr. Gotabaya Rajapaksha as a presidential candidate in the next election. It all depends on who is the best candidate, who can defeat UNP and SLP both together. So we will select the best candidate. It can be from the family, it can be from any, I mean, outsider. So I am looking for a good candidate. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉතාම කල්පනා කරලා නැහැ. ඒක තිබුණයි කියලා මට ප්‍රශ්නකුත් නැහැ. දැන් අපි දැන් පියවර ඉල්ලනවා. අපි හැමදාම ඉල්ලනවා ජනතාව දහස් ගාණක් ලක්ෂ ගාණක් ඇවිල්ලා කොළඹට ඇවිල්ලා සත්‍යක්‍රියාවක් කරලා ඉල්ලුවෙත් මැතිවරණයක් නේ. ඒත් මේක මට මේ පීරියලින්ට වීණා වාදනය කරනවා වගේ කියලා නේ හිතන්නේ. ඇහෙන්නේ නැහැ. අනුතුරුව ජනාධිපතිවරයා පැමිණියේ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයටයි. මම නම් බණට ගියාම විනාඩි පහක් විතරවලදී කියනවා මහා කෘතවේදී ජාතියක් කියලා. ඒ කියන්නේ යුද්ධය වෙනකන් රහීලා පරමනුෂ්‍යා විඳින පීඩාවයි විඳින දුකයි විඳින නින්දා පහසයි තමයි සම්මුත් වෙනවා අපේ ජනතාවටම කියනකොට. මේ වගේ මහා අකුරුතඥ ජාතිය කොහොමද දේශපාලනය තේරු? හැබැයි පොදු පුරාණ මාතිරවදින විදු ඉන්නවා වැඩි පිළිතක් රටේ අපේ අම්මලා හැම බුදුන් වන්දන පින්තූර එක තියායි. ජනාධිපතිවරයා ශාරීරික වශයෙන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට අතිරේකව ආර්ථිකමය වශයෙන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ අදහස් පළ කළ අතර සුසිල් ප්‍රේම්ජන්ත් මන්ත්‍රීවරයා දීට එක්ව සිටියා.
ජනාධිපතිතුමා විවිධ ගම්මාන ප්‍රදේශවලට ගිහිල්ලා කතා කිරීමේදී කියනවා එතුමා හැමදාම බඩිරඟු ගොවියගේ පැත්තේ හිටියේ මේ බඩිරඟු පගා කරන ගොවීන් ආරක්ෂා කරන්න එතුමා බැඳී ඉන්නවා කියලා. නමුත් සිංගප්පූරු ගිවිසුම යටතේ එක්සත් ජාතික පක්ෂය ඊටාම පැහැදිලිව ගැසට් නිවේදනයෙන් කුකුල් කෑම බද්දෙන් නිදාස්ව ගේන්න අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ නිසා තමයි මම ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් ඉතා පැහැදිලිව කියන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට අතිරේකව ජනාධිපතිවරයාට අවශ්‍ය ප්‍රතිපත්තිය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය එක්සත් ජාතික පක්ෂයේ විසින් මේ වන විට ඉතාම පළල් ලෙස දියත් කරලා තියෙනවා. ජනාධිපතිතුමාව ශාරීරික වශයෙන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අතිරේකව ආර්ථික ඝාතන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන බව අපි බොහොම වගකීමෙන් ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් ප්‍රකාශ කරන්න කැමැති වෙනවා. මේ ගින් නිල්වලා ව්‍යාපෘති අමාත්‍ය දෙපළ කවුද? මේ ප්‍රධාන උපදේශකයා කවුද? දැන් හොරුවල්ලන් ආපු ආණ්ඩුවේම තමයි මේ කියන්නේ ඩොලර් මිලියන 30 කොමිස් සිල්ලුවයි කියලා. දැන් මේක තහවුරු කරනවනේ ජනාධිපතිතුමා. ගිය දහවෙනිදා මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාවේ ජනාධිපතිතුමා තමයි පළවෙනි වතාවට මේක දිනපතා පත්‍රයක මුල් හෙඩ්ලයින් එක තිබ්බා මේක. මොකද්ද? මේ ආණ්ඩුවේ මේ එතුමාගේ ආණ්ඩුවේ හරි ඉන්න දේශපාලඥයෝ සම්බන්ධයි කියලා හිතන් මේක කල්ගත වෙනවට ප්‍රමාද වෙන හේතුවක් මන් දන්නවා. මගෙන් ඒක අහගන්න එපා. මාස 4ක් කැබිනට් පත්‍රිකාව පරක්කු කරලා දිනවා. දැන් එළියට දාන්න. දැන් කවුද වාරි මාර්ග කැමති? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු ලේකම්. එතන රාජගිරියේ කෘෂිකර්ම කොට නැගිලි. මාසෙට කුලිය කීයද? මිලියන 25.3යි මුලින් පටන් ගන්නකොට. ලක්ෂ 250යි මාසෙට කුලිය. මාස 10ක් ගෙටව ගෙවදුන් නැතුව තිබුණ. මාස 10ක් ලක්ෂ 2500ක් ගෙවලා තිනවා. දැන් මේක අවභාවිතේ නෙවෙයිද? දැන් ඊට පස්සේ ආපු කැමති මහින්ද අමරවීරනේ. එතුමා සඳහන් දේ එතුමා කියනවනේ මට වහම මෙතනින් යන්න ඕනේ කියලා. හිටන් පරණ ගොඩනේ කිල්ල කෝටි ගණක් වියදම් කරන්න එනවා ඒක රිපෙයාර් කරන්න. දැන් එහෙමනම් මතක තියාගන්න අවභාවිතයට නඩු දානවා නම් ඇස්පනා පිට තිබෙන මහජන මුදල් මංකොල්ල ගන මේ ඇමතිවරුන්ට නඩු දාන්නේ නැති ඇයි? දැන් ජනාධිපතිතුමාට විරුද්ධව ඝාතන කුමන්ත්‍රණයක් වුවම මේකලන්ට කිසිම ගාණක් නැහැ. මේ අය ජනාධිපතිතුමා ගාව හිටියට ඉන්නේ එතන නෙවෙයි. මෙයා ඉන්නේ වෙනින් තැනක. වෙනත් කෙනෙක් ආරක්ෂා කරගන්න වෙනත් කෙනෙක් ඊළඟ ජනාධිපතිවරණයකදී බොහෝ වෙන අයකදී බලයට ගේන. ගම්පෙරළිය පටන් ගත්ත දැන් කලියුගයට ඇවිල්ලා තිනෝ. යුගාන්තයට මේගොල්ල එනවා. ඇමතිවරුන්ට තියෙන හූව අපි කියනවා රාජ්‍ය නායකයින් පරිස්සම් නොවුනොත් මේක එයාටත් එන්න පුළුවන් කියලා ඊළඟ දින කීපය ඇතුළත. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ පස්වරුවේ මල්වතු පාර්ශවයේ අනුනාහිමියන් බැහැදුටු අවස්ථාවේදීද මෙම ආන්දෝලනයට තුඩු දී තිබෙන ජනපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ පස්වරුවේ මල්වතු මහාවිහාරයේ වෙත ගොස් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැදුටුවා. මේ අතර තවත් පාර්ශ්ව කිහිපයක් ජනාධිපති ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදී මෙලෙස අදහස් පළ කළා. පාතාලය සම්බන්ධ කරගෙන පොලිස්පතිවරයේ කිසියම් ආකාරයක අපරාධයක් කිරීම සම්බන්ධයෙන් අනාවරණය වෙනවා නම් අපිට එක පැත්තකින් පෙනී යන්නේ මේ ආණ්ඩුවට අභියෝගයක් වෙන ඕනෑම පුද්ගලයෙක්ව ඝාතනය කිරීමට තරම් වර්තමාන ආණ්ඩුවේ කිසියම් කණ්ඩායම් සැලසුම් කරමින් පවතිනවා කියන එක ඉතාම පැහැදිලි කාරණාවක් නෑ. අපිට එහෙම ඉතින් මිනිසු මරන්න කුමන්ත්‍රණයක් කරන්න ඕනේ එක එක්කෙනාට පුළුවන් ඒවා මොනවාද කියන කාරණා දැනගන්න. ඒ කොහොම වෙතත් පොලිස්පතිතුමා නියෝග කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් CID එකට අවශ්‍ය නීතිමය කටයුතු කරන්න කියලා. එතකොට පොලිස්පතිකම ඇරෙන්න අනිත් සියල්ල කරනවා. බන කියනවා, නටනවා, සින්දු කියනවා, ආවතේවකම් කරනවා. එතුමට නැටුම් කණ්ඩායමේ නායකකම බාර දීලා අපේ රටට පොලිස්පති කෙනෙක් පත් කරගමු. ජනාපතිතුමා ඝාතනය කිරීමේ සැලැස්ම, ඒ ආරක්ෂක වැඩපිළිවෙල විශ්වාසය තබන්න අමාරුයි. අවශ්‍ය කටයුතු දැනටම ඉටු කරලා ඇති කියලා පොලිස්පති
තුමා මම විශ්වාස කරනවා. එහෙම නැත්නම් වෙන වෙනස්කම් කිරීමට රටට අවශ්‍යයි. ඒ තනතුරු පිළිබඳ වෙනස්කම් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ හඬපටේ කාගේ හඬද මේ කියන එක පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන්න. ඇයි පොලිස්පතිතුමා මේ තරම් පසුබට වෙන්නේ කියන ප්‍රශ්නේ එක ප්‍රශ්නයක්. ඒ වගේම පොලිස්පති භූමිකාව මේ තරම් හැඩු ලක් කරපු පොලිස්පතිරෙක් අපි දැකලා නැහැ. මේක යම්කිසි විදියට ඒකාබද්ධ විපක්ෂය හදපු නිර්මාණය කරපු එකක් මම දන්න හැටියට. ඒකේ පෙන්වන්න සාක්ෂි අපි කියනවා. අපි කියනවා ක්ෂණිකව මේ පිළිබඳව කටයුතු කරන්න විතරක් නෙමෙයි කුමන්ත්‍රණ කරපු ඕනම කෙනෙක් ගෙනල්ලා එක දිගට නඩු අහලා මෙවුන්ට දඬුවම් කරන්න ඕන. රටේ ප්‍රධාන පුරවැසියා ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන මොහොතේ මං හිතන්නේ වැඩි උනන්දුවකින් පොලිස්පතිවරතුමා ඇතුළු අනිකුත් සියලු නිලධාරීන් කටයුතු කළ යුතු වෙනවා. මොකද මේක අපි සැහැල්ලුවට ගත යුතු වන්නේ නැහැ. මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලදී පොලිසිය ඇතැම් සාක්ෂි සිතමතාම පැහැර හැර ක්‍රියා කරන්නේ සිද්ධියට වග කිව යුත්තා වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයකු වන නිසා බව ඒකබද්ධ විපක්ෂය පවසනවා. අද පස්වරුවේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒකබද්ධ විපක්ෂය මේ බව සඳහන් කළා. උපුටා ගැනීම. කීත් නොයා මහතා පැහැරගෙන ගොස් පහර දීම සිදු කරනු ලැබුවේ 2008 මැයි 22 වෙනිදායි. ඊට පසු 2008 ජුනි 30 වෙනිදා නාමල් පෙරේරා සහ මහේන්ද්‍ර රත්නවීර යන මාධ්‍යවේදීන්ටද මහමග පහර දෙන ලදී. 2008 ජූලි 8 වෙනිදා මෙම සිද්ධීන් දෙකම පාදක කරගනිමින් එකල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා මාධ්‍යවේදීන්ට එල්ලවන තර්ජන යන මැයින් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළේය. මෙකී විශේෂ ප්‍රකාශයේදී ඔහු ඉතා පැහැදිලිව කියා සිටියේ මෙම පහර දීමේ සිද්ධීන් දෙකම සිදු කර ඇත්තේ හමුදාපතිවරයා යටතේ සිටි විශේෂ කණ්ඩායමකින් බවත් තමන්ට ඒ සම්බන්ධ තොරතුරු එම විශේෂ කණ්ඩායමේ සමාජිකයෙකු විසින්ම ලබා දී ඇති බවත්ය. මේ සිද්ධීන් සිදු අවස්ථාවේදී යුද හමුදාපතිවරයා වූයේ ලොතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාය. කීත් නොයා මහතාට පහර දීමට දින 10කට කලින් එනම් 2008 මැයි 11 වෙනිදා ද නේෂන් පුවත්පතේ මිලිටරි මැටර්ස් තීරුවේ යුද හමුදාවක් යනු එහි හමුදාපතිවරයාගේ පුද්ගලික බූදලයක් නොවේ යන මැයින් පළ වූ ලිපියෙන් නොයා මහතාට පහර දීමට පෙළඹවීමක් තිබිය හැක්කේ කාටද යන්න ගැන යම්කිසි අවබෝධයක් අපට ලබාගත හැක. නමුත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසිය කීත් නොයා 2008 මැයි 11 වෙනිදා ලියූ ලිපියත් 2008 ජූලි 8 වෙනිදා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් සැලකිල්ලට ගැනීම සිතමතාම පැහැර හරින බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. ඒට හේතුව අන් කිසිවක් නොව කීත් නොයා මහතා පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් වගකිවයුත්තා වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයකු වන නිසාය. ඇස්පනා පිට තිබෙන සාක්ෂි මගහැර මේ විමර්ශනය සිදු කිරීමට ඉඩදී නිකම් සිටිය නොහැකි නිසා කීත් නොයා මහතා 2008 මැයි 11 වෙනිදා ලියූ ලිපියත් එකල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා 2008 ජූලි 8 වෙනිදා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් ඔස්සේ විමර්ශන කරන මෙන් අපි පොලිසියෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙමු. මේ ඉල්ලීමට සතුටුදායක ප්‍රතිචාරයක් පොලිසියෙන් නොලැබුණහොත් අදාළ කරුණු උසාවියේ අවධානයට යොමු කිරීමට අපි කටයුතු කරන්නෙමු. උපුටා ගැනීම අවසන්. ලදරුවන් ආරක්ෂා කිරීම සඳහා නව නීති රීති සකස් කරමින් ඔවුන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද රත්නපුර රක්වන් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දෙමළ දරුවන් වෙනුවෙන් රක්වාන හැදලි වතුයායේ ඉදිකළ සාන්ති ළමා නිවාසය විවෘත කිරීම අද පස්වරුවේ සිදුවුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ අවධානයේ එක ශාස්ත්‍රයක දැන් වැඩියෙන් යොදවන්න තිබෙනවා. ඒ තමයි ලදරු අධ්‍යාපනය. ඒ සඳහා තමයි විශේෂයෙන්ම ලදරු අධ්‍යාපන ආයතන දිවාසුරකම් මධ්‍යස්ථාන 2000 ආරම්භ කරන වැඩසටහනක් අපි ඇති කළේ. අපි හොඳ තරුණ පරපුරක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා නම් එන ලදරුයේ ඉඳන් අපි ක්‍රියා කරන්න තියෙනවා. මේ බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සැලැස්මක් ඇති කළා. ඒ සැලැස්ම අනුව මුදල් වියදම් කරන්නට. ලදරු සඳහා වුවමනා ආරක්ෂා කිරීමේ අලුත් නීති අධ්‍යාපන ලබා ගැනීම ඒ නීති සකස් කළා. ඒ සැලැස්ම ඇති කළා අපි ඉදිරියටම. බස්නාහිර පළාත් සභාවට පුටු මිලදී ගැනීමට සැලසුම් කිරීම සහ තවත් හෙළිදරව් කිරීම කිහිපයක් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා අද සිදු කළා. ඒ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ අතර අදාළ හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සුරදේව ප්‍රිය මහතාද ප්‍රතිචාර දැක්වුවා.
ප්‍රධාන අමාත්‍යවරයා කිව්වේ කවුරු නතර කරන්න ආවත් මේක නතර කරන්නේ නැහැ මම මේ පුටු ගෙන්නනවා කියලා. මාධ්‍ය දෙරින්ගෙන් තමයි මම දැනගත්තේ. ඒ දැනගත්ත හැටියෙම අපි මේ පුටු මිලදී ගන්න එක අපි කැන්සල් කරා. මං ඉදයි අවිල්ල ඉදගෙන ඉන්න අර පරණ පුටු ගැන පොඩ්ඩක් දාන්න කියලා මම මේ කියන්නේ. ශාලාවේ වීඩියෝ පටගත කිරීම හා විකාශන පහසුකම් ශබ්ද විකාශන පද්ධතිය සවි කිරීම ඇතුළු කටයුතු වලින් ටෙන්ඩර් කැඳවලා තියෙනවා. එක ආයතනයක් මිලියන 72කට මේක ඉල්ලලා තියෙනවා. හැබැයි දුන්නේ මිලියන 109කට. මිලියන 37ක් කොමිස් එක කොහොමද ගහගන්නේ කියලා බොහොම පැහැදිලි. දොර සම්බන්ධයේ දොර කියන්නත් බෑ මේ ගාන ඇටියට මට හිතෙන්නේ නෑ දොරකින නම දාන්න. මං හෙන්න සායුව මේ ද්වාරයට කීයක් ගියාද කියලා තමයි ඇහුවේ. උත්තරය දෙන්න නැතුව මග ඇරියා. නිලනෝන ආරංචි හැටියට කෝටි එක හමාරක විතර මුදලක් ගිහිලා දිනා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඇත්ත කියන්න ඕන නෑ මේ එක නෙමෙයි කියලා. කෝටි එක හමාරක දොරක් ඉදින් රත්තරන් වලින් හදන්න වෙන්නේ. මේ හදලා තියෙන දොරවල් හදලා තියෙන්නේ දීවලි. ඉතින් රත්තරන් වලින් හදුවා නම් සමහරක් කලාර කෝටි එක හමාරක් යන්න තිබ්බා. ගොඩනැගිලි ඉදිකිරීම් සහිත මේ සියලු දේවල් වලට සකස් කළ ඇස්තුමයන්තු වල වටිනාකම කියලා. බදු මුදල සහිතව මිලියන 7029යි. දැනට ඉවර කරලා තියෙන වැඩවලට මිලියන 5854. ඒ කියන්නේ මිලියන 1200 වගේ ගාණක් තමයි තව ඉතුරු වෙලා තියෙන්නේ. කවුරුත් කතා කරන්නේ මේ පළාත් සභාව එකතනකට ගෙනාවපෙක් ගන්න. තව වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න. මේ වැඩ ටික කරාට පස්සේ අපි මහත්මයවට දෙනවා මේක බලන්න. එතකොට තේරෙයි අපි මොකද්ද කරලා තියෙන්නේ කියලා. මේ සල්ලි මගේ නෙමෙයි. මේවා මං ගෙදරින් ගෙනාවපේව නෙමෙයි. පළාත් සභා ආරම්භයේ සිට මෑතක් වෙනතුරුම තිබ්බ මුද්දර සල්ලි කියලා එකක්. ඒ මුද්දර සල්ලි ආපහු දෙන්න ඕන පළාත් පාලන ආයතනවලට. ඒක අදිනව පස්සට. අවුරුදු දෙකක් පැන්නට පස්සේ ඒ සල්ලි ආපහු නගර සභාවට ප්‍රාදේශීය සභාවට දෙන්නේ. මෙන්න මේ තිබිච්ච සල්ලි තමයි ෆික්ස් ඩිපොසිට් එකක දැම්මේ. ඕවා තමයි දැන් මේ ඉන වර්තමාන ආණ්ඩුව මේ විදිහට වියදම් කරන්නේ. අද දින උගුස්සා කළ අනාවරණයක ප්‍රතිඵලයක් ලෙස දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ නුමේරු ලදරු ඒකකයේ ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ නුමේරු ලදරු ඒකකයේ තිබෙන ගැටලු සම්බන්ධයෙන් අද දින උගුස්සා පසුකේ චුලි මාස 27 වනදා පළමුවරට රටට අනාවරණ කළා. ඒම ඒකකය අනිවාර්යෙන්ම වායු සමනය කළ යුතු වුවත් එහි තිබෙන වායු සමන යන්ත්‍ර තුනම කලක පටන් අකර්මණ්‍ය වී ඇති බවයි. එමෙන්ම එහි බිත්තිද ඉරිතලා ගොඩනැගිල්ල දැඩි අනාරක්ෂිත තත්ත්වයක පවතින ආකාරය මෙන්ම බිත්ති මත හටගෙන ඇති දිලීරද එහිදී දැකගත හැකි වුණා. උකුස්සාගේ එම අනාවරණයේ දුටු බටපොළ ව්‍යාපාරිකයෙකු වන සුනිල් ප්‍රේමවර්ධන මහතා හා එම මහත්මිය දඹුල්ල මූලික රෝහලේ නොමේරු ලදරු ඒකකයේ ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරිපත් වුණා. ඒ අනුව ඔවුන්ගේ සහ දඹුල්ල ප්‍රජා පොලිස් ඒකකයේ ශ්‍රමදායකත්වයෙන් මෙම නොමේරු ලදරු ඒකකයේ අඩුපාඩු සකස් කර අංග සම්පූර්ණ කර ඊයේ ජනතා අයිතියට පත් කරනු ලැබුවා. එම ඒකකයට නව වායු සමන යන්ත්‍ර 6ක්ද සවිකිරණු අතර දෙලීර බැඳී තිබූ බිත්තිද ප්‍රතිසංස්කරණය කෙරුණා. අපි අම්බ කරන මුදල් වලින් මේ වගේ දෙයක් අපට කරන්න තියෙන අපිට මේක ලබලා දුන්න මුලින්ම ස්තුතිවන්ත වෙනවා. දෙරණ උකුස්සා වැඩසටහන මා දකින්න සැලැස්සුව. මෙලෙස උකුස්සා ඔස්සේ කෙරෙනු අනාවරණය වෙනුවෙන් අද දෙරණ දඹුල්ල ප්‍රාදේශීය වාර්තාකරු කාංචන කුමාර අරීදාස මහතා වෙත සම්මානයක්ද පිරිනැමුණා.